जीविते अवपसाई मंतवम सीतल करुवले में कोलु मतिन्न दे उपन माकेरे उपवेद मतुदाक मालबन रंबरे चांदनी पायला सीत सलुबा में रात्रिये जीविते किसका में तुन्या मजे ही पैरुने सात खिन्न भय हदरंदु सुरबुन्ने है गुम कोईले सिन सिद से पब सम्द सोदुरे मत कहे रंशु कहू ना यदि ही थे पोपिया में इन में उना दिन हैंगुम मत कहे रंशु कहू ना यदि ही थे पोपिया में इन में उना संसों से सुंद खालामी ऐ दमोक दाई अहुआ रागे चंद हंगो मन रंडु खेरुवा मंके से कोईले से मुमुन में शोक गीते खौरु बत दंदे ने दन में मंगी न हिरगे चांदनी पायला सीत सलुवा में रात्रिये जीविते किस कमी तुन्या मजे ही पैरुने सात किन नबय हदरंदु सुरबुन ए हंगुम कोईले सिन सिद्से पवसंद सोदुरे मुखद्रागे नाम गायशान मैं गीते एक हैरन हेतु आती है ना हर दिन क्या ने वो या अद मैं कट दापु एक ने वो गीते अतुले दापु एक ने अभी गातो ट्रिल्स एंड हेरिएशंस ठीक गातो तेरा अलंकार गातो तो आ हेमत है ना अलंकार दान गया एक हेम उनाट अपने तेरनो आगे अंगे स्किल के थी है ना එතකොට ආට ඒක දැන් ට්‍රේන් කරන්න තියෙන වාට ඒ ටික කන්ට්‍රෝල් කරලා අර ලස්සන තැඟ වලට විතරක් දාන එක. ඒක එකක්. ඊට අමතරව ඔයාගේ ස්ට්‍රෙන්ත් එකක් හැටියට මම දැක්කා ඕක තුන් දෙනෙක් කියන ගීතයක්. ඔය ගීතය එක්කෙනෙක් කියන්න ගියාම ගොඩක් වෙලාවට හුස්ම හිර වෙන ගතියක් තියෙනවා. මොකද ඔගේ බ්‍රීතින් පොයින්ට්ස් හරි අඩුයි. මොකද අපි ඕවර්ලැප් කර කර තමයි ඔක් කියන්නේ. ඒ ඕවර්ලැප් කරන එක තැනක් තියෙනවා අර සංසුන් සුසුන්ද කැළඹි හරිද එතනට එනකොට අර අතන ඉඳන් එනකොට හුඟක් කට්ටිය දැන් ඔය ගීතේ ගායනා කරන ගොඩක් කට්ටියට එතන තමයි ක්‍රෑෂ් පොයින්ට් එක ඔයාගේ ක්‍රෑෂ් පොයින්ට් එක අවොයිඩ් කරගෙන ඔයාගේ ලස්සන ස්මූත්ලි ගත්තා එතෙන්දි තමයි අතරම ටර්න් වෙනවද නැද්ද කියන එක තේරෙන්නේ එතෙන්දි ඉතින් ඔයාට කියන්න ඕනේ ඔයාව හදලා ගන්න පුළුවන් කියන තැනේ තමයි අපි ඉන්නේ කියන යුවර් ගුඩ් සිංගර් ඉට්ස් ජස්ට් දැට් තාම ඔයාර අර එම් එක අරගෙන කට්ටන් පොලිෂ් කරන්න තියෙනවා. නේද? වාගේ වොයිස් එක කියන්නේ වා අද කරපු ගායනයේ ඇතුලේ වාගේම තව ස්ටයිල් එකක් තියෙන්න පුළුවන් කියලා හිතනවා. මොකද සමහර තැන්වල වා සිංගප්පූර් තැන්වල ඒ තැන්වල කර්ණාටක ෆීල් එකක් නැහැ. ඇත්තම නැහැ. හරි? ඒ තැන්වල වෙනම ෆීල් එකක් වෙනම සවුන්ඩ් එකක් වෙනම ශෛලියක් ආවේ. ඉතින් හැබැයි මේ ඔක්කොම ඇතුලේ හොඳ සිංගර් කෙනෙක් ඉන්නවා. Right? Okay, welcome. එහෙනම් welcome to the team. ඔගලන්ට මොනවාරි කියන්න තියෙනවද? නෑ ඒක ටිකම තමයි අතර හොඳට කිව්වා. අර පොඩක් අයන් කරන්න ඕනේ. You just iron out the වැඩි කැලිටික කට් ඇන් චොප් කරලා ඒක පොඩක් පොලිෂ් කරන්න ඕනේ ටික තමයි කරන්න ඕනේ. ඔයාගේ තියෙන්නේ කැලි බෑලි අඩු කරගන්න. ඒ කියන්නේ කැලි බෑලි ඇඩ් කරන එක නෙමෙයි අපිට තියෙන්නේ වාට කරන්න. ඔයාගේ තියෙන්නේ වා දානවා ඕනට වඩා කැටයන් එන ඕඩක් දානවා. ඒ ටික අඩු කරගෙන ගාන්ට ප්‍රමාණාත්මකව දාන්න කොහොමද කියන එක තමයි අත්තක් අපිට වර්ක් අවුට් කරන්න තියෙන්නේ. Welcome to the team.